මාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය වියදම් පිළිබඳ කැබිනට් අනුකාරක සභාව මේ දක්වා රැස් වුණා. එහිදී දුම්රිය සාමාන්‍ය අධිකාරීවරයා ඇතුළු අනිත් උසස් නිලධාරීන්ුත් කැඳවලා තිබුණා. ඒ අනුව අදට මේ අපේ බලසීමාව තුළ ඇමතිවරයාට හෝ කැබිනට් පණ්ඩලයට කළ හැකි කාර්යයක් නොවන බවත්, ඒ සඳහා රාජ්‍ය සේවා කොමිෂමට යම් කිසි විකල්පයක් අනිත් සේවාවන් වලට රාජ්‍යාංශයට බල නොපාන ආකාරයට කිසියම් විසඳුමක් ලබා දෙන්න පුළුවන්ද කියලා රාජ්‍ය සේවා කොමිෂමට කරුණු ඉදිරිපත් කරන්න සති දෙකක කාලයක් ලබා දුන්නා. ඒ අනුව සති දෙකක් තුළ රාජ්‍ය සේවා කොමිෂමට මේ තියෙන තත්ත්වය පිළිබඳ අපිට කළ හැකි සියලුම නිර්දේශ ඉදිරිපත් කරලා මේ ගැටලුවට විසඳ ගන්න පුළුවන්ද කියලා උත්සාහයක් දරනවා. ඒ අතර දැනට මේ රටේ සුවහසක් නිරාවුද අවිහිංසක සාමාන්‍ය පොදු ජනතාවට තමන්ගේ එදිනෙදා අත්‍යවශ්‍ය සේවාවන් සපයා ගැනීම සඳහා දැන් අත්‍යවශ්‍ය සේවාව බවට පත් කරලා තියෙන නිසා එතෙක් සියලු දෙනා ඇවිල්ලා වැඩ කරන්න කියන ඉල්ලීම තමයි කරන්න තියෙන්නේ. දැන් එහෙම සලකන්න වෙනවා. හෙට දිනේටත් මේ විසඳුම් ක්‍රියාමාර්ගයක් සඳහා රාජ්‍ය සේවා කොමිසමට පැවරීමෙනුත් පස්සේ අත්‍යවශ්‍ය සේවා නියෝග පිළි නොපැද්දහම ඒ සඳහා අදාළ වෙන නීතිය ක්‍රියාත්මක වෙනවා. මේගොල්ලෝ කියන්නේ නීතියට ගරු කරනවා. හැබැයි ෂණික විසඳුම් නැතු වුණොත් වර්ධනේ ඉදිරියට යනවා කියලා කියන්නේ නැහැ. හරි, එහෙම ෂණික විසඳුම් දෙන්න පුළුවන් කමක් නැහැ. මොකද රටක ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට නීතියට පටහැනිම දේශපාලනඥයන්ට හැසිරෙන්න පුළුවන් කමක් නැහැ. රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පොදු නීතියට ගරු කරන්න ඕනේ. රාජ්‍ය සේවා කොමිෂමට තියෙන බලයක් අපේ කැබිනට් අනුකාරක සභාවකට වෙනස් කරන්න බෑ. ඒ නිසා තමයි කොමිෂන් සභාවට සති දෙකක් ඇතුළත ඒ පිළිබඳ තීරණයක් ලබා ගැනීම සඳහා කටයුතු කරනවා. එමෙතුවා දැන් ඔබතුමා විෂය බාර එමෙතුමා හරියට මොකද්ද ගන්න පියවර? දැන් මේ වැඩ වර්ජනයේ ඉඳ වහල උඩින් විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් ඇදගෙන ඇවිල්ලා මැරුණා. ඒ වගේ සිද්ධි දෙක තුනක් වුණා. මොකද්ද මේක, කවුද මේකට වක් කියන්නේ? විෂය බාර එමෙතුවරේ වශයෙන් තමයි රටකට කරන්න පුළුවන් සියලු දේ කිරීම සඳහා අපි කරුණු ඉදිරිපත් කරලා තියෙනවා. ඒ සඳහා රටේ පවතින නීතියට අනුව මිසක් බලහත්කාරයෙන් ඒ වෙන්නක් කරන්න බෑ. ඉතින් ඒක සඳහා තමයි අපි අත්‍යවශ්‍ය සේවාව බවට පත් කරලා වැඩට එන්න කියන්නේ. ඒ නිසා හිට වැඩට ආවොත් එතකොට බලමු. හිට වැඩට ආවෙ නැතුනොත් සේවෙන් ඉවත් කරනවද? බලමු. ඒක එහෙම වචන වලින් කියන්න බෑනේ මේ රාජකාරී කටයුතු. හරි. හිට දිනේ ජනතාව අපහාසයට පත් වෙනවද මොකද කරන්නේ එමත්තුමා? ඉතින් ජනතාව තමයි අපිට කියන්න ඕනේ මේ තත්වයට රටක් විදිහට මොකද්ද කරන්න පුළුවන් කියලා. එහෙම වෘත්තීය සමිති ව්‍යාපාරය තුල ඉන්න සාධාරණ මිනිස්සු අනිත් රියදුරන් වැඩි පිරිසක් සේවය කරනවා. දුම්රිය ස්ථානාධිපතිවරු සේවය කරනවා. ඊළඟට නියාමකයෝ සේවය කරනවා. ඊළඟට වැඩපොළවල් වල කම්කරුවෝ ඇතුළු 18,000ක් පමණ මේ තමන් මේ ජනතාව වෙනුවෙන් තමන්ගේ රාජකාරී යුතුකම කොටස හරියට ඉස්සර ගන්න. මේ 84 දෙනෙක් වැනි කුඩා කණ්ඩායමක් තමයි මේ ව්‍යාපාරය දියත් කරලා තියෙන්නේ. ඉතින් ඒකට මොකද කරන්න කියලා අපි ඉදිරියට බලමු. මැරිච්ච අයට දුන්න වන්දිය මදි කියලා ඔබතුමාට හිතෙන්නේ නැද්ද? නෑ, අපිට නීතිය හැටියට අපේ වැරද්දකින් දුම්රිය දෙපාර්තමේන්තුවේ වර්ධකින් සිද්ධ වුණොත් රුපියල් 75,000ක් තමයි ගෙවන්න තියෙන්නේ. මම කැබිනට් මණ්ඩලයේත් අනුමැතිය ලබා ගැනීමට යටත්ව දුම්රිය දෙපාර්තමේන්තුවට 105,000ක වන්දියක් ගෙවන්න කියලා තියෙනවා. ඒක මීට කලින් කවදාක්වත් දුම්රියේ ගෙවලා නැති වන්දියක් නෙමෙයි. ඒක වන්දි මුදලක් නෙමෙයි. වන්දි ගෙවන්න බෑ. මොකද දුම්රිය තුල වන්දි ගෙවීමට බැඳිලා නැති අවස්ථාවක කරුණාසාගත ගෙවීමක්, එහෙම නැත්නම් දයන්විත ගෙවීමක් ලෙස තමයි 105,000 මුදලක් ගෙවන්න කියලා නියම කරලා තිබෙන්නේ. ඒකටත් කැබිනට් අනුමැතිය ලබා ගන්න ඕනේ. ඔබතුමා සඳහන් කරා මේ ඉතා කුඩා පිරිසක් කියලා 84ක් කියලා. හැබැයි ඔවුන් තමයි මේ සම්පූර්ණ පද්ධතියම දැන් මේ වෙනකොට විනාශ කරලා තියෙන්නේ. කර්මන්නේ වෙලා කරලා තියෙන්නේ. ඇයි ඔබතුමාලා මේ ගැන දැස් පියාගෙන ඉන්නේ? දැස් ඉන්නේ නෑ. මේ දැස් අරගෙන ගිහිලි වෙල මේ රැස්වීම පවත්තලා එන්නේ. ආණ්ඩුව කටයුතු කරනකොට රජය කටයුතු කරන්න බෑ. නිකන් ගමේ චණ්ඩියෙක් වගේ එතෙන්දි කටයුතු කරන්න ඕනේ. දැන් අග්‍රාමාත්‍යතුමා ප්‍රමුඛ කැබිනට් ලේකම් ඇතුළු රාජ්‍ය නිලධාරීන්ගේ සමන්විත කැබිනට් අනුකාරක සභාවක් තමයි දැන් රැස්. මේ ගැසට් ගහලා හමුදාව දාලත් මේ වැඩේ කරගන්න බෑ වගේ. අමාරුයි.
මම WADS ගුණසිංහ දුම්රිය සාමාන්‍ය අධිකාරී. අනුකමිටුවේදී මේ කතා කරා මේ අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විච්ච ඒකෙදී රාජ්‍ය සේවා කොමිෂන් සභාව, එතනින් ගියහම මුදල් අමාත්‍යාංශය, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය, ආයතන අධ්‍යක්ෂතුමා, ඒ ඇතුළු සියලුම නිලධාරීන් සහභාගී වුණා එතෙන්දී. එතෙන්දී මේ රියදුරන්ගේ මේ ප්‍රශ්නය, දුම්රිය රියදුරන් මේ වර්ජනයට හේතු වෙච්ච ප්‍රශ්නය දීර්ඝ වශයෙන් සාකච්ඡා කරා. ඉතින් මේක 2015 ඉඳන් එන ප්‍රශ්නයක්. ඉතින් මේ ප්‍රශ්නේ පිළිගත්තා, මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා කියලා. මේ අපි කලිනුත් කිව්වා වගේ මේකට අපි කැබිනට් පේපර් ගන්නවක් දාලා තියෙනවා. එමෙත් ගරු අමාත්‍යතුමා මේක ගැන සාකච්ඡා කරා. දිගින් දිගටම අපි වෘත්ති සමිතිත් එක්කත් ඒ වගේම ඒකේ කොටසකට තමයි මේ අද මේ කමිටුවට සහභාගී වෙලා අපි නැවතත් විස්තර කරේ මේක. ඒ අනුව අපිට අපේ යෝජනාව මොකක්ද කියලා, මේ ප්‍රශ්නෙට විසඳුමක් දෙන අපේ දෙපාර්තමේන්තු යෝජනාව මොකක්ද කියලා අපි මේ රාජ්‍ය කොමිෂන් සභාවට සද්දයක් ඇතුළත අපේ යෝජනාව දෙන්න කියලා කිව්වා. එතකොට සද්දයක් ඇතුළත ඒකට සඳහා රාජ්‍ය කොමිෂන් සභාවෙන් අපිට විසඳුමක් ලබා දෙයි. ඒ අනුව අපි ආරාධනා කරනවා. මම හිතන්නේ අපි කියනවා අපේ මේ සියලුම නිලධාරීන්ට වැඩට එන්න කියලා. ඉතින් අපි කොයිලාකත් මේක පැහැර හැරියේ නැහැ. ඉස්සෙල්ලත් අපි මේක දිගින් දිගටම යෙද වුණා. නමුත් ඒගොල්ලෝ මේ අපි පියවර අරන් තියෙද්දි මේ සම්බන්ධ එතුමන්ලා වැඩවලජෙන්ද ගියා ගැන කනගාටුයි. අපි බොහොම කනගාටු වෙනවා. මේ මහ ජනතාවට යන පීඩනය, මේ ඉස්කෝල දුවා දරුවන්ට වේ වෙන පීඩනය, ඒක වහම මේක නවත්තන්න තමයි අපි සියලුම අපේ පැත්තෙන් අපි උත්සාහ ගත්තේ. ඉතින් ඒක නිසා මම කියනවා ඉතාම ඉක්මනින් මේ හැමෝම වැඩට ඇහිලා මේ වර්ජනය මේ ජනතාවට මේ කරන පීඩාව නවත්තන්න කියන එක තමයි අපේ ඉල්ලීම. මේ අපේ ප්‍රධාන ජනතුමා ඉන්නව දාවන බල එතුමා කියයි. අපිට බොහෝ වෙලාවට යන්න වෙන්නේ අන්තර්කාලීන විසඳුමක් තමයි. අපි ඒක තව දිගින් දිගට කතා කරනවා. මොකද මේ ප්‍රශ්නේ වතාවල් කීපකදී කැබිනට් මණ්ඩලය දක්වා ගිහින් තියෙනවා. නමුත් ඒ කැබිනට් මණ්ඩලය ගියාම දැන් මේ ප්‍රශ්න තියෙන්නේ, මේ ප්‍රශ්න දෙපාර්තමේන්තු ගත ප්‍රශ්නයක් විතරක් නෙමෙයි. මේ ප්‍රශ්නට උත්තර හොයන්න ගියාම මේක සමස්ත රජයේ සේවයේ අනිත් ඊට සමාන්තර ශ්‍රේණි වලට මේක බලපාන පටන් ගන්නවා. ඉතින් ඒක නිසා මේක ටිකක් ප්‍රශ්න සංකීර්ණයි. ඉතින් අපි ඒවත් ඔක්කොම සලකා බලලා, නමුත් දුම්රිය දෙපාර්තමේන්තුව කියන්නේ විශේෂ දෙපාර්තමේන්තුවක් කියන එක අපි ඒ පැත්තෙන් බලලා වෙලා අපි එහෙම යෝජනා තමයි අපි කරන්නේ. මොකද උදාහරණයක් දුම්රිය රියදුරෙක්ට එයාගේ තියෙන්නේ විශේෂ නිපුණතාවයන්, එයාට විරින්දනකින් වැඩ කරන්න බෑ. එයා එළවන්න පුළුවන් දුම්රියක් විතරයි. ඉතින් ඒක නිසා ඒ ඔක්කොම සලකා බලලා තමයි අපි අපේ යෝජනාව. අපි දුම්රිය වෘත්ති සමිතියක දිගින් දිගට මෙතෙක් කතා කරා, සියලුම දේවල් ගත්තා. අපි මම හිතන්නේ විශාල මගේ රාජකාරි වෙලාවෙන් කොටසක් ඒගොල්ලෝ වෙනුවෙන් කැප කරලා දිනපතාම කතා කරනවා. සහ මේ ප්‍රශ්නේ වෙනුවෙන් අපි ගරු අමාත්‍යතුමත් කතා කරා. මේක දිගින් දිගට බොහොම මේ දීර්ඝ සාකච්ඡාවල යෙදිලා තමයි ආවේ. ඉතින් මම හිතනවා අපි ඔක්කොම අරගෙන තමයි මෙතෙන්ට ආවේ කියලා. නෑ, අපි දැන් තමයි මේ අපි දැනුම් දෙන්නේ මේක පැමිණි කියන්නේ. අපි බලාපොරොත්තු වෙනවා නවත්තයි කියලා. ඔව් ඔව්. අද නැත්තම් ඒ කියන්නේ නීතියට ගරු කරනවා නැත්තම් මේ වර්ධනේ ඉදිරියටම යනවා කියලා කියන්නේ. ඔව්. මම හිතනවා ඒගොල්ලන්ට මේ විසඳුම ප්‍රමාණවත් කියලා. දැන් මේ රියදුරන්ට ලියුමියාවලා කියනවානේ සේවයට වාර්තා කරන්න කියලා. එතකොට දැන් ඒගොල්ලෝ හිට ආවේ නැත්තම් මොකද? ඔව්, එතකොට රජයේ තියෙන පරිපාටිත් එක බලන්න ඕනේ. ඒක කොහොමද කරන්නේ දන්නවද? සාමාන්‍ය රජයේ පරිපාටි දරුවෝ වැඩ කරන්න වෙනවා. දැන් මේක දුම්රිය අධ්‍යවස සේවාවක් කරයි කියලා ඒ ප්‍රතිඵලයක් නැහැ. මේ විදිහටමනේ තාම යන්නේ ඒගොල්ලෝ. නැවත ඉතින් වෘත්තීය ක්‍රියාමාර්ග වලට රජයේ පරිපාටි අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්න පුළුවන් යටතේ. ගන්න පුළුවන්. ඉදිරිදී කියන්නේ රාජ්‍ය පරිපාලනයේ පත්‍ර ලේකන අනුකූලව මේකට කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. අපි දැන් නීතිය ක්‍රියාත්මක කරන්න වෙනවා ඉදිරියේදී. බලමු වර්ජනයේ දිගින් දිගට යනවා නම් බලමු. ඉතින් ඒක කරන්න වෙනවා. ඉදිරියේ පුහුණු කරන්න අපි ඉතා විශාල වියදමක් කරනවා දුම්රිය දෙපාර්තමේන්තුව විදිහට. දැනට වේකන්සි ගොඩක් තියාගෙන තමයි දුම්රිය
සේව පවත්වගෙන යන්නේ. ඒ අස්සේ දැන් මේ 80ක් විතර 84 දෙනෙක් වගේ පිරිසක් සේවයට පැමිණෙන්නේ නැතුව වර්ජනයක් කළාම ඉතාම අසීරුවෙන් දුම්රිය දාමනේ පවත්වගෙන යන්නේ. දැන් අද සාකච්ඡාවේදී හැමෝම නිලධාරීන් පිළිගත්තා මෙතන ගැටලුවක් තියෙන බව සහ මේකට විසඳුමක් දෙන්න ඕනේ කියන එක. ඒක නිසා මම මේ සියලුම මේ වර්ජනය යෙදෙන ප්‍රියදුරු මහතුරුන්ගේ ඉල්ලා සිටින්නේ සේවයට හැකි ඉක්මනින් වාර්තා කරලා මේ මහජනතාව පීඩාවට පත් කරන එක නතර කරලා සාකච්ඡා කරලා ප්‍රශ්නේ විසඳ ගන්න. මොකද විසඳුමක් දෙන්න සාකච්ඡා කරද්දිත් ගැටලු ගොඩක් ආවා. ඒකට අපි මේක විශේෂ දුම්රිය දෙපාර්තමේන්තුව කිව්වහම දවසේ පැය 24 තුළම දවස් 365ම සේවයේ ඉන්න ඕන. එතකොට සේවා වාර තියෙන්නේ දවල්ට විතරක් නෙවෙයි රාත්‍රිත් වැටෙනවා. හරි ඔඩ් විදිහට සේවා වාර තියෙන්නේ. ඉතින් දුම්රිය සේවකයෝ රියදුරු ඇතුළු සියලුම දුම්රිය සේවකයෝ ඉතාම කැපවීමක් කළා තමයි දුම්රිය සේවය දෙන්න ඕනේ. ඉතින් ඒකට හැම දිනාම කැප වෙලා සේවයට පැමිණෙන්න ඕනේ, සාකච්ඡා කරලා ප්‍රශ්න විසඳ ගන්න ඕනේ. ඉතින් මම එතුමල්ලාගෙන් කරුණාවෙන් ඉල්ලා සිටිනවා සේවයට පැමිණෙන්න, සාකච්ඡා කරලා ප්‍රශ්න විසඳ ගන්න කල්පනා කරන සේවා දෙපාර්තමේන්තුව, එතකොට අමාත්‍යංශ ලේකම් ඒ සියලු දෙනා එකඟ වුණා. නිර්දේශය එවන්න කියලා කිව්වා දුම්රිය සාමාන්‍ය අධිකාරිතුමාට. එතුමා නිර්දේශය එවන්න එකඟ වුණා. ඒ අනුව මම හිතන්නේ විසඳුමක් ලැබෙයි. ඒ ගැන විශ්වාසය තියලා වැඩට එන්න කියලා සියලුම රියදුරු මහතුරුන්ගෙන් ඉල්ලා සිටිනවා. මං හිතන්නේ මේ සාකච්ඡාව කලින් දුන්නා කියලා තමයි මම ඇත්තටම මේ වර්ජනය වෙනකන් ඔය සම්බන්ධයෙන් ඔය ක්‍රියාමාර්ග දන්නේ නැතුව හිටියේ. හැබැයි ඇමතිතුමා ප්‍රකාශ කරා අද දින සාකච්ඡාවට එන්න කියලා ඒගොල්ලන්ට දැනුම් දීලා තිබුණේ කියලා. වර්ජනයේ නිසා තමයි අද කැඳවුණා නැත්තේ. වර්ජනයෙන් අයින් වුණා නම් ගෙන්නන්න තමයි ඉඳලා තියෙන්නේ. මෙහෙමයි, දැන් මෙතන මේ සාමාන්‍ය තත්ත්වයක් නෙවෙයිනේ. දැන් දුම්රියේට කොහොමත් සාමාන්‍ය දවස්වලට සෙනඟ වැඩිනේ. සාමාන්‍ය දවස්වලත් වහල ගිහිල්ලා ඔහොම වැටිලා තියෙනවා. ඉතින් වර්ජනයක් අවස්ථාවේ වැඩි වෙනවා. ඉතින් මේ රටපත් වෙලා තියෙන තත්ත්වය අනුව අපි මේක ගොඩ ගන්න හැකි සෑම උත්සාහයම දරනවා. නමුත් අර තියෙන ඉල්ලුම වැඩි වෙලා තියෙනවා. මේ දුම්රිය ඇත්තටම දුම්රියෙන් ඉක්මනට යන්න පුළුවන්, ඒ වගේම ලාභෙට යන්න පුළුවන්. ඉතින් ඒ වාසියෙන්ද මිනිස්සු වැඩි වෙලා තියෙනවා.